වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්න අංක 1 අද දෙහි කාලයක් ඉල්ලා සිටිනවා. 7 නලින් බණ්ඩාර ජයමහා මහතා මේ 7 වෙනි ප්‍රශ්නෙටවත් උත්තරයක් ලැබෙයි ප්‍රාර්ථනා කරනවා. 7 වෙනි ප්‍රශ්නෙට හම්බෙන්නෙත් නැහැ සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා. දානා ප්‍රතිකාරයල ගණනාවක් වහගෙන වහගෙන යනවා ඩොලර් දෙය කියලා පඩි ගෙවන්න. තිබෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක අපි යම් කිසි මට්ටමකට බලනවා ඒ තානාධිපති කාර්යාලය 65ක් තියෙන එකේ ප්‍රයෝජනයක් තිබෙනවද කියලා. මේ මේ ඔබතුමාගේ අවතාව නෙවෙයි මේ ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා එහිඳ කිරියල්ල එමැතුමා. මම විපක්ෂයේ සංවිධායක ගරු නියෝජ්‍ය කතාටක තිබුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායය තියෙනවා. මම ආන්නේ රට වෙනුවෙන්. විපක්ෂයේ සංවිධායක කියලා එහෙම වරප්‍රසාදයක් නැහැ. චීන තානාධිපති කාර්යාලය සහ ඉන්දියානු තානාධිපති කාර්යාලය පමණක් රඳවගෙන අනිත් සියල්ල අයින් කර ගැනීම සඳහා තමයි මේ ආණ්ඩුව කඩ. මොකද ඒ දෙක තිබුණොත් ඇතිනේ දැන් මේ දෙකට විතරයි මේ රට බාර දෙන්නේ. මේ ගරු ඇමතිතුමාගේ මේ මෝඩ ඇසවීම මෙහෙලා දකින්න ඕනේ මේ රටේ ජනතාව මෝඩ කතා. මේ ඇමතිතුරු කියනවද ගරු කතා නායකතුමා? මේ පාර්ලිමේන්තුවට අවුරුදු 4යි කියලා පිටක් කියන්නේ අවුරුදු 40ක් කියලා. උද්ගතලා පවන තත්ත්වය සමනය වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ රටේ තියෙන පොලින් ප්‍රශ්නයට පිළිත් කියලා හරියයිද ගරු කතා නායකතුමා? මේ මේක ලොකු වියදමක් ගරු නියෝජ්‍ය කතා නායකතුමා. 365 දවස් වල රටේ මිනිස්සු මේ පාර්ලිමේන්තුවට දෙස් තියෙන වෙලාවේ ආණ්ඩුවේ නොහැකියාව වසන් කරගන්න පිළිත් කියලා හරියන්නේ හරි සාපයක් මේ වියදංගන මුදල් වලින් කරු. අද ඉදිරි කාලය තුල දවැන්ත ආහාර අහේනියක් සඳහා රට මුහුණ දීමේ බරපතල අනතුරක අපි ඉන්නවා. සාමාන්‍ය පොහොර ගහලා අපි ගොවිතැන් කරා නම් හාල් මෙට්‍රික් ටන් මිලියන 3.6ක් තියෙන්න ඕනේ. ජාතික අවශ්‍යතාවයේ මෙට්‍රික් ටන් මිලියන 2.4යි සහල් රසායනික පොහොර ගැව්වත් මිලියන 1කට වැඩිය සහල් අතිරික්තයක් තියෙන්න ඕනේ. 125ක වගේ තමයි අස්සන්නේ පොදුවේ හිඟයකට තියෙන්නේ. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඔවුරු මොන දේ කිව්වත් අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. මන්නාරම් සහ යාපනයේ යන දිස්ත්‍රික්කවලින් දැන් ජනතාව මේ රටේ ජීවත් වෙන්නට බැරියයි කියලා. දැනට සුළු ප්‍රමාණයක් ඉන්දියාව කරා යන්නේ. ජනතාවට දරාගත හැකි මුදලකට ආහාර පාන ලබා ගැනීම අද දවසේ උපරිමයෙන්ම අපහසු කාර්යයක් ගරු අමාත්‍යතුමනි. මට කියන්න තියෙන ඔබතුමාට හාල්වල එළවලුවල ඒ භෝගවල කිසිදු හිඟයක් ඇති නොවෙන්න වග බලා ගන්න පුළුවන්. එන වෙන අලුත් අවුරුද්දට අපේ වීලේ මණ්ඩලේ අපි ගත්ත වී තියෙනවා. ඔය වී මෝල් හිමියන්ට ඕනේ මිලට වී විකුණන්න අපි දෙන්නේ නැහැ. අපි ලෑස්ති අලුත් අවුරුද්දේ සාධාරණ මිලට හාල් ටික දෙන්න අපි පිළිගන්නවා. මේ ඩොලරයත් එක්ක මේ ආර්ථික අර්බුදයක් දෙක දැන් මේක නිකන් මේ ලිංවලේ වගේ අපේ රටේ විතර ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපේ හර්ෂද සිල්ලා මැතිතුමත් අපේ පැත්තේ රෙන්ඩ ලෑස්ති වෙලා ඉන්නේ. එමට අවත් ඇවිල්ලා වැඩ කරන්න උදව් කරන්න. මම විතරක් නෙමෙයි. අපි කණ්ඩායමම ඔය පැත්තේ අසුන් ගන්නවා තව ටික දවසකින්. හොඳයි හොඳයි. බලන්නකෝ තියෙන සතුට මුදල් ඇමතිකම ගන්න ත්‍රිවිල් එකේ යනවා. ඔයාලා බලාගෙන ඉන්නේ මේ පැත්තට ඉන්න තමයි. ඒවා නිකන් දවල් හිණ. තව මාස දෙක තුනක් යනකොට බලා ගන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කී දෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිට ගන්නවද කියලා බලමු. කැට තියලා කියන්න සුමාන දෙකයි. නන්ටි කහ ගන්න ඕනේද? කිනාගේ නන්ටි ක කියන්නද? 8 දෙනයි දැනට 10 දෙනෙක් කතා කරලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යන්න තීන්දුව කරලා ඉවරයි. අංකයි 9යි ගමයි ලිපිණයි ඔක්කොම දෙන්න. ආණ්ඩු ගන්න එක කෙසේ වෙතත් සමුනාසලා සමුනාසලා මම ඉතාමත්ම සතුටු වෙනවා ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා බොහොම එලිපිටම කිව්වා ඔය සර්වපාක්ෂික ක්‍රියාදාමයේ පිටුපස තියෙන කුමන්ත්‍රණය එතුමම කිව්වා බොහොම ස්තුතියි මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්න ඕන වෙලාවට ගනී පුතුමන්ලා සීනි වලට දැම්මා ස්ථාවර මිලක් සහල් වලට දැම්මා ස්ථාවර මිලක් පරිප්පු වලට දැම්මා ස්ථාවර මිලක් මට කරුණාකරලා කියන්න දැන් එතකොට මිල පාලනයක් අද රටේ නැද්ද මිල පාලනය අවලංගු කරලාද එක දිගට හාල් හැංගුවා වී හැංගුවා අපි විලපාලණයෙන් අයින් කරා ඊට පස්සේ තමයි වෙළඳපොළට ආවේ මිලපාලණයෙන් අපි ඉවත් වුණා මිලපාලණයක් සීනි වලට නැති වුණත් අපි සතොසයි සෞපකාර සමිති වලටයි 150ක් අවශ්‍ය දීලා තියෙනවා විපක්ෂ නායකතුමා මම අර කිව්වනේ 10 දෙනා හයන්නෙන් එක්කෙනයි එයන්නෙන් එක්කෙනයි රයන්නෙන් එක්කෙනයි සෑන්නෙන් එක්කෙනයි ඔයාලගේ ওই නන්ටික බලා ගන්න ජයමාමා මේ මුල්ලාකරු හතරෝන් කිව්වා මුදල් ඇමතුමාට කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ මූල්‍ය තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට කියන්න කියලා අපි දැක්ක තැන්තන් වල කතා වෙනවා මුදල් ඇමතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කවදද මේ මූල්‍ය තත්ත්වය ගැන කියන්නේ මේ කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ කවදද මේ එක එකන බයිලා කියන අය බයිලා හන්න ඕනේ මේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න